ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා වන අවම ගස්තු රුපියල් 100ක් දක්වා ඉහළ නැංවීමටයි ත්‍රිරෝද රථ සංගම් තීරණය කර ඇත්තේ. අපි පීට පෙර ඉන්ධන මිල ඉහළ ගෑම් වෙලා අවස්ථාවලදී මේක දිගින් දිගට යද්දී අවිධිමත් භාවය නිසා අපිට ගාස්තු තීරණය කරන්න බෑ. පෝලිමේ ඉන්න වේලාව තල්ලු කරන දුර එව්වා මිල කරන්න කිසි කෙනෙකුට බෑ. එහෙම යන්තම් පෙට්‍රල් ටික ගහගෙන හයරය දුවන කොල්ලට අපි කීයද දුවන්නේ කියලා අපිට තීරණය කරන්න බල කරන්න පුළුවන් කමක් නැහැ. එහෙත් පහුගිය දවස්වල තිබුණා ගාස්තු මීටර සවි කරලා තිබු උපරිමේ රුපියල් 90යි පළවෙනි කිලෝමීටර 2 රුපියල් 70යි. මේ නිසා ඇප් දාගෙන සමහර දුවන අය දුවනවා පළමු කිලෝමීටර රුපියල් 120යි 100යි දෙවෙනි කිලෝමීටරේ. සියලු දේ බලලා මේ අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ යෑමට තියෙන අපහසුව විඳගෙන ඉඳලා හානිපූර්ණයක් හැටියට පළමු කිලෝමීටරය රුපියල් 100කුත් දෙවෙනි කිලෝමීටර රුපියල් 80කුත් හැටියට පදනමේ තියාගෙන ගාස්තු අය කරන්න මගියත් බේරගෙන රස්සාවත් බේරගෙන මේ බැරෑරුම අවස්ථාව අපි ඉදිරියට යමු. ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව මිල සූත්‍රයකට අනුව තම ප්‍රවාහන ගාස්තුද ඉහළ යන බව කණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ පවසනවා. ඉන්ධන මිල වැඩි සෑම අවස්ථාවෙන් වැඩි වෙන සෑම අවස්ථාවකදීම අපගේ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයක් තියෙනවා. ඒ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වැඩිවීමත් එක්කම ඒකට සාපේක්ෂව එම වැඩිවීමේ ප්‍රතිශතය අපි ප්‍රවාහන ගාස්තු සඳහා වැඩි කරනවා. ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා පහුගිය දින මිල වැඩිවීමත් සමග අපි ඉල්ලීමක් කළා යාවත්කාලීන කරන්න කියලා. නමුත් අපි හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට මෙච්චර ගාණකින් වැඩි වෙයි කියලා. ජූලි මාසයේ තමයි නැවතත් මේ ප්‍රවාහන ගාස්තුව යාවත්කාලීන කරන්න බලධාරීන් එකගුණ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රතිශතය අද දිනේ සිට ප්‍රවාහන ගාස්තුවට එකතු වෙනවා. මේ අතර ඉන්ධන මිල වැඩිවීමත් සමග වාහනු ප්‍රවාහන ගාස්තුව අද මධ්‍යම රාත්‍රී සිට 35%කින් ඉහළ තමන බව සමස්ත ලංකා වාහනු ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධව සමස්ත ලංකා පොදු ධීවර සමිති සම්මේලනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. රටේ ධීවර කර්මාන්තයේ රඳා පවතින ඉන්ධන මත මේ ඉන්ධන මිල ඉහළ දැමීම ධීවර කර්මාන්තයට මරු පහරක් මේක. අයි සම්පූර්ණයෙන්ම ධීවර කර්මාන්තය කම්බස් කරා මේ පාලකී. දැන් ඊයේ ධීවර ඇමතිවරයෙක් දිවුරුම් දුන්නා. මේ ධීවර ඇමතිතුමා තමයි මේ පීට කලින් කැබිනට් එකේ ධීවර ඇමතිතුමා වෙලා හිටියේ. දැන් මීට මාස දෙකකට කලින් ධීවර ඇමතිවරය කිව්වා ධීවරින්ට ඩීසල් සඳහා සහනයක් ලබා දෙනවායි කිව්වා. කොහොම අපි අහන්නේ ඒ සහනේ කොයිද කියලා? ඉන්ධන මිල ඉහළ යාමත් සමග ප්‍රවාහන ගාස්තු වැඩිවීම හේතුවෙන් සීලු ආහාර වර්ගවල මිල ගණන් ඉහළ නැංවීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පවසන්නේ කහට කෝප්පේ සිට බත් පැකට්ටුව දක්වා සීලු ආහාරවල මිල ගණන් ඉහළ යන බවයි.